ආයිබෝවන් දවසේ ප්‍රධාන පුවත් සියල්ල ප්‍රථමයෙන්ම සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙතගෙන අප දැන් සූදානම් වන්නේ එම පුවත් සියල්ල සවිස්තරාත්මක ඔබ වෙතගෙන එන්නට ප්‍රථමයෙන්ම අවධානය සිරස්තල වෙත මම උදේශාන්දිට මේකතර මාගේ රටේ යලි යුද්ධයක් ඇතිවීමට කිසිදු ඉඩක් නැහැ ජනපති ජාත්‍යන්තර හමුවේ සනාථ කරයි මෙරට ප්‍රථම තාක්ෂණික නගරයට පළමු පියවර තැබෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම ගැන කතානායකවරයාගෙන් අවවාද Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් සහ බිරිඳ එක්ව සියලු රෝග නිවාරණයට නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ යලිත් යුද්ධයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාත්‍යන්තරයේ හමුවේ අවධාරණය කළා. එය අද අලුයම එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩලය අමතමින්. එක්සත් ජාතීන්ගේ 71 වන මහා මණ්ඩල සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද අමතනු ලැබුවේ අලුයම් කාලයේදී. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මෙහිදී ස්වදේශවාදී චින්තනය මුල් කරගත් අන්තර්ජාතික සහයෝගතාවය ජගත් සමුළුව අමතමින් අවධාරණය කර තිබුණා. On behalf of the General Assembly, I have the honor to welcome to the United Nations His Excellency Maithripala Sirisena, President of the Democratic Socialist Republic of Sri Lanka, and to invite him to address the Assembly. මගේ රජයේ අරමුණ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලු ජනතාව ලෝකේ ඉතාමත්ම සතුටින් ජීවත් වන රටවල් අතුරින් එක් රටක් බවට පත් කිරීමයි. දුගී භාවය අද මුළු ලෝකේ පුරාම තිබෙන බරපතල අභියෝගයක් බැවින් 2017 ලබන වර්ෂය ශ්‍රී ලංකාවේ දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර තිබෙනවා. ආර්ථික සංවර්ධනය මුල් කරගත් රටක ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කිරීමේ කාර්යයට ඒ අනුවම ප්‍රමුඛත්වය දී තිබෙනවා. පරිසර සංරක්ෂණය ඒ වගේම එක්සත් ජාතීන්ගේ මාලේකම් බෑන් කිමුන් මැතිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ පැරිස් සමුළුව ඇති කරගත් ප්‍රඥප්තියන් තුළ කටයුතු කරමින් ප්‍රධාන ලෙසම අපිට අවශ්‍ය මූලික වෙනස්කම් සමග රටේ පරිවර්තනීය යුගය සියලු අංශයේ වෙනස්කම් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. නවෝත්පාදන ආර්ථිකය ඒ වගේම හරිත ආර්ථිකය සමග නව සැලසුම් ශ්‍රී ලාංකීය සමාජය තුළ ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් බවට පත් කිරීමට මා කටයුතු කරනවා. ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විදිහට ථෙරවාදී බෞද්ධ දර්ශනය තුළ පෙන්නුම් කරන දර්ශනයන් ලෝකයේ බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා ඉතා වැදගත් කියා මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතල ප්‍රශ්නයක් පිළිබඳව ගෞරවනීය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කිරීමට මා කැමතියි. ඒ තමයි මුළු මහත් මානව සමාජයේ පාසල් දරුවන් ප්‍රමුඛව දැඩි ව්‍යසනයකට ඛේදවාචකයට ලක් වී තිබෙන මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය. සමාජයේ වශයෙන් නව පරපුර පාසල් දරුවන් ප්‍රමුඛ සියලු මිනිසාගේ බරපතල ඛේදවාචකයකට මුහුණ දී තිබෙන මේ මත්ද්‍රව්‍ය පිළිබඳව උවදුර ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම ජාතික වශයෙන් සෑම රටකම ඉවත් කිරීම මර්ධනය සහ පාලනය සඳහා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කරමින් ජාත්‍යන්තර වැඩපිළිවෙලක දැනට වඩා විධිමත් ශක්තිමත් භාවයක අවශ්‍යතාවය අපි දකිනවා. මේ කරුණුවලට මූලිකත්වයේ දීම අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය වගේම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ යුද්ධයකට වසර 30කට ආසන්න කාලයක් මුහුණ දුන් රටක් විදිහට ඒ තුළ ලබාගත් අත්දැකීම් සමග නැවත කිසිදු අවස්ථාවක මගේ රටේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමත් රට තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත් ජාතික සංහිඳියාව තුළ ශක්තිමත් පදනමකින් ජාතීන් අතර සමගිය ඇති කරමින් ඉතා ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමත් මේ සඳහා මූලිකත්වය දීලා තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය වූ ස්වදේශිකවාදී චින්තනයන් ස්වදේශිකවාදී දැක්මක් තුළින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමනක් සඳහා ඒ අදාළ හරයන් ප්‍රමුඛ වූ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමග යෑමේදී සෑම විටම අන්තර්ජාතික සාමූහිකත්වයේ සහයෝගිතාවය තුළ මානව සමාජයේ ප්‍රබුද්ධ සමාජයක් ගොඩනගන රටක් විදිහට මගේ රට ගොඩනැගීමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් එම යන ගමනේදී ඉතාමත් ප්‍රඥාවන්ත ප්‍රබුද්ධ බුද්ධිමත් දේශපාලන ගමනක් ඉවසීමෙන් සංසුන්ව යෑම සඳහා මගේ උතුම් ශ්‍රී ලංකා දීපේ මාතෘ භූමියේ බලාපොරොත්තු වන ඉලක්ක
සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය සහ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා. මේ අතර මහමණ්ඩල සැසිවාරයට සහභාගීව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා අතර හමුවක් ඊයේ දින සිදු වුණා. මෙහිදී ශ්‍රී ලංකාව අත ප්‍රවේශ වී ඇති නිවැරදි මාවත පිළිබඳව තමන් ඉතා සතුටටපත් වන බව රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබා දීමට ඇමරිකාව සූදානම් බවද රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා වැඩිදුරටත් ජනාධිපතිතුමා හමුවේ පැවසුවා. සංහිඳියා වැඩපිළිවෙල උදෙසා දකුණේද යම් අන්තවාදී පිරිසක් අකුල් හෙළුවද රාජ්‍ය අධිෂ්ඨානශීලීව සංහිඳියා ආරමුණ ජය ගැනීමට කැප වී සිටින බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. මේට අමතරව ජනාධිපතිතුමා ඊයේ දිනේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මූන් මහතා වෙත පැරිස් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට කටයුතු කරන බවට වූ වාර්තාව පිළිගන්වනු ලැබුවා. එහිදී පරිසර සංවේදී රාජ්‍යනායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වෙනුවෙන් දක්වන ලද සුවිශේෂී කැපවීම මහලේකම්වරයාගේ විශේෂ පැසසුමටද ලක්ව තිබෙනවා. ජනාධිපතිතුමා ඊයේ දිනේදීම ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතාද හමු වුණා. එහිදී බරක් ඔබාමා ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රගතිය දැඩි ලෙස ප්‍රශංසාවට ලක් කර තිබුණා. එම හමුවේ නිල ඡායාරූපයක් අද දින මාධ්‍ය වෙත නිකුත්ව තිබුණා. තාක්ෂණික මධ්‍යස්ථාන පහක් ඇතුළත් බස්නාහිර මහානගර සංවර්ධන සැලැස්මේ තාක්ෂණික නගරයේ පළමු අධිරේ වැඩකටයුතු අද හෝමාගම ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. එය අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අලුත් යුගය දැනුම පදනම් කරගත් යුගය. දැනුම පදනම් කරගෙන නව උත්පාදනයට යන. අන්න ඒකට උවමනා ඒ දැනුම පුද්ගලයන් තමයි මිනිස් සම්පත. ඒ මිනිස් සම්පත අපිට තියෙනවා. ඒ මිනිස් සම්පත දියුණු කරන්න අධ්‍යාපන ක්‍රමය, තාක්ෂණ හා පරිේෂණ ක්‍රමය හා පුද්ගලිකාංශය මේ සියලු දෙනාම එකතු වෙලා තමයි දියුණු කරන්නේ. නව උත්පාදනය ලේසි අමාරුම වැඩ කටුත්තන්නේ මේක ආරම්භ කරන්න. අවුරුදු 10කට ඉස්සෙල්ලා හිතුවද Facebook යතේ කියලා? අපේ සමාජයේ ශීඝ්‍ර දියුණුව රඳා පවතින්නේ තාක්ෂණ හා විද්‍යාංශයේ දියුණුව උඩ. අන්න ඒක වැදගත් පියවරක් තමයි අද මෙතන ආරම්භ කරේ. හැම වැදගත් පියවරක්ම දේශපාලන කටයුත්තක් නොවේ. විද්‍යාව එක ධාරාවකට විතරක් සීමා කරන්න එපා. මොකද විද්‍යාව තාක්ෂණය නිකන් හැදෙන්නේ නැහැ. නව නගර ඕන. නව නගර ඇතුළේ තමයි ඒක දියුණු වෙන්නේ. මේ යන ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ කැතකින් දැනුම ඇති කරන්න. අනික බස්නාහිර පළාත මහා නගරයක් මේක පොලිසියක් හැටියට අපි ඉදිරිපත් කරාම ඒ පසුබිමටම බොහෝ දෙනෙක් ඇදිලා එනවා. දැනුම පදනම් කරගත් ආර්ථිකයක් නවෝත්පාදනය මුල් කරගත් නව උපාය මාර්ගයක් එක්ක මේ රටේ ආර්ථික සිතියම ඉදිරි දශක කීපයේ වෙනස් කිරීමේ පළමු පියවරයි අද අප විසින් තබනු ලැබුවේ. අලුත් රැකියා උත්පාදනය කරන ක්‍රියාදාමයක් ලෙස අපි නවෝත්පාදනය හඳුනාගත්තේ. ඒ තොරතුරු තාක්ෂණයේ සමග බැඳිච්ච රැකියා උත්පාදනය මුල් කරගත් මහා නාගරික කලාපයක් මේ කහතුඩුව පිවිසුමේ සිට කඩුවෙල පිවිසුම දක්වා අධිවේගී මාර්ගයට නැගෙනහිර පසින් අපි ඉදිරි කාලයේදී ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ නවෝත්පාදන නගරය, මේ නවෝත්පාදන පුරවරය මෛත්‍රී පුරවරයක් නෙවෙයි. මේ පුරවරය වික්‍රමසිංහ පුරවරයක් නෙවෙයි. කිසිම පුජ්ජලික නම්ගම් වලින් තොරව මේ රජයේ ප්‍රතිපත්තියට අනුව සැබෑ ලංකා පුත්‍රයින්ගේ අනාගත පුරවරය බවට මේ පුරවරය අපි පත් කරන බව ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරමින්. ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බව කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ අතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම් රටාව සම්බන්ධයෙන්ද අද කතානායකවරයා අවවාද කළා. මීට අමතරව විශ්වවිද්‍යාල සංශෝධිත කෙටුම්පත දෙවැනි වර කියවීමද අද පාර්ලිමේන්තුවේදී සිදු වුණා. කථානායකවරයාගේ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේදී අභියෝගයට ලක්වන ලද ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. එකී පනත් කෙටුම්පත සමස්තයක් වශයෙන් හෝ එහි විධිවිධාන කිසිවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයි මම නියෝග කරමි. පාර්ලිමේන්තු සභාගත බේදී එකිනෙකාට චෝදනා කරගනිමින් ස්ථාවර නියෝගවලට පටහැනිව පියා නොකන ලෙස ගරි මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ එවැනි සිද්ධීන් කීපයක් ඇති වුණා. මේ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කර බව අප තේරුම් ගත යුතුයි. එමෙන්ම පාර්ලිමේන්තු විපක්ෂයේ මන්ත්‍රණ්ඩ කීප දෙනෙක් ඊයේ සිව්පාහන නගමින් කියා කළ ආකාරය ගැන ජනතා අවධානය යොමු වී තිබෙනවා. එම ඇසිරීම අදාළ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුන් නියෝජනය කරන දේශපාලන කණ්ඩායමේ කීර්ති නාමයටද කැඩලක් බව පෙන්වා දෙන අතර ඉදිරියේදී එවැනි සිද්ධීන් නැති වුවහොත් ස්ථාවර නියෝග අනුව මට දැඩි පියවර ගැනීමට සිදු වෙන බවත්
දැනීමට කැමැත්තෙන්. තවද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව මන්ත්‍රීවරුන් නිතරම කටයුතු බවට අවධානය කරමි. විශ්වවිද්‍යාල සංශෝධන පනත් පෙතුම් පට දෙවනවර කියවීම. කතානායකතුමනි, මේ පනත ඉතාමත් වැදගත් පනතක්. මං හිතන්නේ දීර්ඝ කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලවල සේවය කරන අනද්දන සේවකයන් ඉන්නවා 13207ක්. ඔවුන් කාලයක් තිස්සේ ඉල්ලීමක් කෙරුවා. ඔවුන්ගේ විශ්‍රාම යට වයස 57යි. 57 ඉවරණයෙන් පස්සේ අවුරුද්දක් පාසා ඉල්ලුම් පත්‍ර දාන්න ඕන. ඉතින් මේ පනතෙන් කරන්නේ විශ්‍රාම යෑමේ වයස 57 ඉඳලා 60 දක්වා දික් කරන. මේ පනත යටතේ අනද්දන සේවකයන් 13207කට විශ්වවිද්‍යාලවල සේවය කරන විශ්‍රාම යෑමේ වයස 60 දක්වා දීර්ඝ වෙනවා. ඒ අනුව විශ්වවිද්‍යාලවල සේවය කරන සේවකයන්ට වසර අවුරුදු 60 දක්වා විශ්‍රාම යෑමේ වයස දක්වා නැවත ඉල්ලීමකින් තොරව ස්වකීය අභිමතය පරිදි අඛණ්ඩව සේවය කිරීම මෙම සංශෝධනයේ අනුව අවස්ථා සැලසී ඇත. තවද විශ්වවිද්‍යාල පත්තර ඉදිරිපත් කරන ලබන මෙම නව සංශෝධනයේ ස්වභාවය අනුව ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම ගැනීමේ වයස කිසියම් වෙනසක් සිදු වුවොත් එම වෙනසද නිරායාසයෙන්ම විශ්වවිද්‍යාල සේවකයන්ට බලපාන හැටියට මේ පනත සංශෝධනය කළත් වර්තමානයේ අපේ රටේ දරුවන් ලක්ෂ 3ක් පමණ දිවයිනේ විවිධ පාසල් වලට ඇතුල් වෙනවා. නමුත් මේකෙන් ඒ ලෙවල් විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාලයන් සුදුසුකම් ලබන්නේ නැත්නම් ඒ ලෙවල් විභාගයේ සමත් වෙන්නේ 149562 වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 50% වත් 13 ශ්‍රේණිය සමත් වෙලා විශ්වවිද්‍යාල ලබන සුදුසුකම් ලබන්නේ නැහැ පළවෙනි ශ්‍රේණියට ඇතුළු වුණාට. නමුත් නව රජය විශේෂම තීන්දුවක් ගත්තා. මේ රටේ තෝනේ උගත්තු. මේ රටේ තෝනේ දැනුම තියෙන පුද්ගලයෝ. ඒ නිසා සියලු දෙනාටම 13 වෙනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය කළ යුතු යන තීන්දුව ගත්තා. අපිට විශාල උමනාවක් තියෙනවා මේ අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ මේ වෙනස්කම් ටික ඇති කරන්න. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය අපි ගෙනෙමින් සිටින අවස්ථාවක ගරු අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීම යටතේ නවීන ලෝකයට ගැලපෙන පාඨමාලා ගේන අවස්ථාවේ අධ්‍යාපන ප්‍රසංස්කරණ ගෙනෙන අවස්ථාවක අපි බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලවලත් මේ වෙනස්කම් ටික කඩිනම් වෙයි කියලා. විශ්වවිද්‍යාලවලට ඇතුළු කරන ප්‍රවේශය වැඩි කරන්න මේ වසර මුල සිටම ලොකු වැඩපිළිවෙලක් ගෙනාවා. අපි වසරකට මාස දෙක බැගින් මේක ඉස්සරහට ගන්න වැඩ කරගෙන ආවා. ප්‍රවේශය වැඩි කිරීම වසරකට 10%කින්. ඒ වසරකට 10%ක ප්‍රවේශය වැඩිවීම මේ අවුරුද්දේ දරුවෝ 2208ක් වැඩි කර ගැනීම හරහා අපිට පුළුවන් වුණා මේ 10%ක පමණ ප්‍රවේශය වර්ධනය කිරීම කරගන්න. දැන් මේ වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ කට් ඔෆ් මාක් එක ඉදිරිපත් කිරීම පසුගිය දින දෙකකට පෙර අපි සිද්ධ වුණා. පහුගිය වසරට වඩා මාස එකමාරක පමණ ඉක්මනින් මේක සිදුවීමක්. ඒ අනුව අපිට පුළුවන් වෙලා තියෙනවා මේ වසරේ ශිෂ්‍යයින් ඇතුළත් කිරීම නොවැම්බර් මාසයේ මුල කරන්න. ඒක මාස දෙකක ඉක්මන් කිරීමක්. මොකද ගිය වසරේ අපිට මේක කරන්න පුළුවන් වුණා ඊළඟ අවුරුද්ද ජනවාරි මාසෙ. දැන් මේ නොවැම්බර් මාසෙ මුල අනිවාර්යෙන් වෛද්‍ය පීඨ හා ඉංජිනේරු පීඨ ආරම්භ කරන්න නොවැම්බර් මාසෙ. ලබන වසරේ අපි විශ්වවිද්‍යාලවලට ඉල්ලුම් කිරීම ඔන්ලයින් හරහා කිරීමට මූලික වශයෙන් ඒක අනිවාර්යෙන් කළ යුතුය කියන පදනමට එන්න යනවා. එහෙම වුණොත් අපිට හුඟක් මේ කාල පරිච්ඡේදය තව අඩු කරගන්න පුළුවන්. අපි ලබන වසරේ තව මාස දෙක විශ්වවිද්‍යාල ප්‍රවේශය ඉක්මන් කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම අවුරුදු 3ක් යනකොට අපිට මේක මාස 6කින් ඉස්සරහට ගත්තම විශ්වවිද්‍යාලට ඇතුළත් වන දරුවන්ගේ උසස් පෙළ දරුවන්ගේ තියෙන ප්‍රශ්න ගණනාවක් අපිට විසඳන්න පුළුවන් කරලා ලැබෙනවා. නතර වී තිබූ සංවර්ධන ව්‍යාපෘති මේ වන විට පෙරටත් වඩා සාර්ථක ලෙස ආරම්භ කර වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින බව දිවර හා ජල්ජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මෙතෙක් ජයග්‍රහණය කරපු සියලු ආණ්ඩුවලට කලින් දැන් මේ ආණ්ඩුව වැඩ කරන්න පටන් අරගෙන සංවර්ධනය දැන් ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට සෑම ග්‍රාම සේවක වසමකම 110 බැගින් සම්වර්ධන වැඩ පටන් අරගෙන තියෙනවා. මත්තල වීගබඩාවක් වෙන්නෙත් නැහැ. හම්බන්තොට වරාය වැඩ නතර වෙන්නෙත් නැහැ. අධිවේගී මාර්ගයේ දැනටත් වැඩ පටන් ගන්නවා. ඊළඟ සිංහල අවුරුද්දට පෙර කෝච්චියෙන් බෙලියත්තට යන්න පුළුවන් තත්ත්වෙත් නිර්මාණය වෙනවා. එනිසා මේ ආණ්ඩුව මාරුණාම ජනතාව තුළ චකිතයක් තිබුණා සම්වර්ධනය නතර වුණා කියලා මට ඉතාමත් වගකීමෙන් කියන්න පුළුවන්. ඒ සම්වර්ධනය ඒ ආකාරයෙන්ම නතර වෙච්ච පටන් ගත්ත විතරක් නෙමෙයි දැවැන්ත සම්වර්ධනයක් දැනටමත් රටේ ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම ගොඩාක් අය කියන්නේ ජීවන වියදම නැත්නම් බඩු මිල අඩුවීමක් ගැන අපි හිතන්නේ නැහැ. අපි දන්නවා බඩු මිල එන්න එන්න ලෝක වෙළඳපොළේ රටේ තියෙන තත්ත්වයක් තුළ බඩු මිල වැඩිවීමක් තමයි බලාපොරොත්තු වෙනවා. අපි ওই බඩු මිල පාලනය කරන්න මහන්සි වෙනවට වැඩිය මම හැමදාම කිව්වේ අපි මහන්සි වෙන්න ඕන ආදායම් වැඩි කරන්න. බඩු මිල පාලනය කරන්න අමාරුයි. හැබැයි ආදායම් වැඩි කරගන්න ඊට වැඩිය මහන්සි වුණොත් ඒක මිනිසුන්ට දැනෙන්නේ නැහැ. මම කතා කරන්න කැමති වැට්ගේ තත්ත්වය ගැන. පාර්ලිමේන්තුවට එන සංශෝධිත පනතේ ලියන 50 වාර්ෂික ඒ කඩයිමට තමයි අපි දැන් ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. මේ රටේ වැට් එකට අහුවෙන්නේ නැති විශාල සංඛ්‍යාවක් තියෙනවා. විශේෂයෙන්ම ජීවන වියදමට බලපාන දේවල්. ඇයි අපිට මේ බදු ගහන්න සිද්ධ වෙන්නේ? වැඩි වැඩියෙන් බදු වැටෙන්නේ ඇයි? ඒකේ අනිත් පැත්ත තමයි මේ චිත්‍රයේ අපේ අපනායන ඒ ක්ෂේත්‍රය ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙනවා. රටකට සල්ලි එන්නේ බදු වලින් විතරක් නෙමෙයි. අපේ අපනායනය වර්ධනය වෙනවා නම් අපිට පුළුවන් වෙනවා බදු අඩු කරන්න. දැන් මේ අයවැයෙන්
යෝජනාවෙන් අපි බලාපොරොත්තු වෙන ගොඩක්ම අපේ අපනයනේ. ඒ කියන්නේ ජාතික ධනය වැඩි කිරීමට අපි සූදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට කොට්ටාස සහ සමානුපාතික මැතිවරණ ක්‍රමයේ තුල සෑම ප්‍රාදේශ සභාවන් නගර සභාවන්ම ජයග්‍රහණය කරන්න අවශ්‍ය සංවිධාන මෙහෙයුම කරන්න. මේ අලුත් ක්‍රමයට කොට්ටාස නිර්ණය කිරීමේ මතුවෙච්ච ගැටලු දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරපු කාරණා ඒවත් එක්ක නැවත ඒ පිළිබඳව සමාලෝචනයක් කරලා ඊටාම නිවැරදිව සීමා නිර්ණය කිරීම කටයුතු ක්‍රියාත්මක කරලා සාධාරණ මැතිවරණය පැවැත්වීම තමයි විශේෂයෙන්ම රජයේ අරමුණු කරලා තිබෙන්නේ. අන්න ඒ නිසා ඉවෙන ප්‍රමාදය ජනාධිපතිතුමාටවත් ආණ්ඩුවටවත් වෙනත් මැතිවරණ කොමිසමටවත් චෝදනා කිරීම මං හිතන්නේ සුදුසු වෙන්නේ නැහැ. අපේ රටේ සිද්ධ වෙන මාර්ග අනතුරුවලදී වැඩි චෝදනාවක් නිරන්තරයෙන්ම එල්ලවන්නේ රියදුරන්ට. ඒත් ඇතැම් රියදුරන් වගේම මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරන මහජනතාව මාර්ග රිය අනතුරුවල ප්‍රධාන කොටස්කරුවන්. අද තුන්වෙනි අස යොමුවන්නේ ඉවක් බවක් නැතුව මාර්ග නීති උල්ලංඝනය කරන ජනතාව පිළිබඳවයි. අද සියත තෙවැනි ඇස යොමු කරන්නට අපි හිතුවේ නිරන්තරයෙන්ම උල්ලංඝනය වන මාර්ග නීති පිළිබඳව සොයා බලන්නට. මේ කෙටි සොයා බැලීමක් පමණයි. ඉතාම සුළු කාල සීමාවක් තුළ දිනෝදාහක් ගැවසෙන කොළඹ නගරේ කොළඹ කොටුවේ සහ පිටකොටුව ආශ්‍රිත ප්‍රදේශවල අප සිදු කළ සංචාරයේදී මාර්ග නීති අමු අමුවේ උල්ලංඝනය කරන මහජනතාවත් රථවාහනත් අතිවිශාල ප්‍රමාණයක් දැක ගන්නට හැකියාව ලැබුණා. මේ අතරින් අපි අද වැඩි අවධානයක් යොමු කළේ මාර්ගයේ රිය අනතුරු වලට ප්‍රධානතම හේතුවක් වන නිවැරදි ලෙස මාර්ගයේ ගමන් නොකරන ජනතාව පිළිබඳව සොයා බලන්නට. මේ කාලවකවානුව තුළ රථවාහන රියදුරන්ට නම් ඔවුන් මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා නම් බොහොම වැඩි. නමුත් ජනතාව වන අප විසින් මේ මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කතා කරනවා බොහොම අඩුයි. සමහර විට ඔබ දකිනව ඇති මේ ජනතාව මේ කහඉරි මතින් ගමන් කිරීම වරදක්ද කියා. නමුත් කහඉරි මතින් ගමන් කිරීම නීත්‍යානුකූල වුවත් නිවැරදි ලෙස විදුලි සංඥා පුවරු දැල්වී නොමැති අවස්ථාවක රතු පැහැයෙන් දැල්වෙන අවස්ථාවක කහඉර මතින් වුවද ගමන් කිරීම නීති විරෝධී බව යලි යලිත් මතක් කර සිටිය යුතුයි. ඉතාම කෙටි කාලයක් තුළ අප කොටුව ප්‍රදේශයේ සිදු කළ ප්‍රවෘත්ති ආවරණයේදී මාර්ග නීති උල්ලංඝනය කරන බස් රථ රියදුරන් සහ මෝටර රථ රියදුරන්ද පොලිසිය ග්‍රහණයට හසුවන අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණා. මහජනතාවට වෙන් කර තිබෙන පදික වේදිකාවන්වල ගමන් නොකරමින් ඔවුන් මාර්ගය තුල ගමන් කිරීම නිසා කොළඹ නගරයට පැමිණෙන අති විශාල රථවාහනවලට එය මහඟු පීඩාවක් මෙන්ම බරපතල මාර්ග රිය අනතුරු වලට අතවැණීමක්. ජංගම දුරකථනය භාවිතා කරමින් මාර්ගයේ ගමන් කිරීමද පසුගිය කාලයේ අනතුරු රැසකට ප්‍රධාන හේතුවක් බවට පත් වුණා. ඔබ මෙලෙස මාර්ගයේ ගමන් කිරීම, මාර්ග නීති උල්ලංඝනය කිරීම ඔබ ඔබේ ජීවිතයට සිදු කරගන්නා මහා විනාශයක් වගේම මේ මාර්ගයේ ගමන් කරන දහස් සංඛ්‍යාත ජනතාවට සිදු කරන බරපතල වරදක්. එපමණක් නොවේ මාර්ගයේ ගමන් කරන ඔබගේ මේ නොමනා හැසිරීම රටේ සංවර්ධන ක්‍රියාවලියටත් ප්‍රබල බාධාවක් බව ඔබ වටහා ගත යුතුමයි. ශ්‍රී ලංකාවේ පෙහිටි තායිලන්ත තානාපති කාර්යාලය විසින් සංවිධානය කළ සංස්කෘතික ප්‍රසංගයක් ඊයේ කොළඹදී පැවැත්තුණා. තායි
ෆෙස්ටිවල් 2016 සංස්කෘතික ප්‍රසංගය සංවිධානය කර තිබුණේ කොළඹ පිහිටි රාජකීය තායිලන්ත තානාපති කාර්යාලය විසින්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති නාපොන් අච්චාරියා වනිච් මහතා, ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ දේශපාලන සහ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් ද එක්ව සිටියා. මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත්තේ තායිලන්තයේ සංස්කෘතිය, ආහාර සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීමයි. අලංකාර තායිලන්ත සංස්කෘතිකාංග කිහිපයකින් ප්‍රසංගය වර්ණවත් වුණා. දැන් දවසේ පුවත්පත් විපරම. ලංකාදීප ඇමරිකන් ජනපතිගෙන් ජනපති මෛත්‍රීට පැසසුම්. යහපාලනයට සංහිඳියාවට කැපවීම අගය කරයි. ස්වාධීන කොමිසන් සභා වාර්තා කඩිනමින් ඕනෑ. අගමැති මැති සභේදී කියයි. දිවයින මහජන බැංකුවේ කීර්ති නාමයට හානි නොවන ලෙස ක්‍රියා කළ යුතුයි. අගමැති රනිල් වික්‍රමසිංහ. හම්බන්තොට තරුණයා අයියලා දෙන්නෙක් සහ අක්කා රිමාන්ඩ්. දිනමින පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ට විස ශරීරගත වී නැහැ. චෝදනා බොරු බව පරීක්ෂණයෙන් තහවුරු වෙයි. පැරිස් සම්මුතිය බලාත්මක කිරීමට කටයුතු කළා. ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම්ට වාර්තාව බාර දෙයි. තාජුටීන්ගේ සිරුරේ කොටස් සයිටම් යවලා රහස් පොලිසිය අධිකරණයට කියයි. මව්බිම කෝච්චිවලට පැනලා මැරෙන ගණන වැඩි වෙයි. 2015 විතරක් 161ක් පැනලා මැරිලා. ඕ ලෙවල් ෆේල් වුණත් 2018 සිට අකිලගෙන් හැමෝටම ඒ ලෙවල් වරම්. ලක්බිම ලංකාවේ පරිවර්තනීය වෙනස සමස්ත ලෝකයටම ආදර්ශයක්. ඇමරිකා ජනාධිපති බැරැක් ඔබාමා ට්‍රස්ත පනත යටතේ සිටි රැඳවියන් 23කට නිදහස. විදේශපුවත් කිහිපයක් කෙටියෙන් දකිමු. දැන් යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති සිරියාව වෙත තවදුරටත් මානුෂීය ආධාර සැපීමට තමන් සූදානම් බව ජගත් සංවිධානය පවසනවා. එම සංවිධානය මේ බව පැවසුවේ සිරියාව වෙත ආධාර රැගත් ලොරි රථපෙළක් ඉලක්ක කර ගුවන් ප්‍රහාරද එළවී ඇති පසුබිමක් තුලයි. සරණාගත සංක්‍රමණිකයින් සිය ගණනක් රැගත් සංක්‍රමණික මගී යාත්‍රාවක් ඊජිප්තුවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 154 දෙනෙකු මුදා ගැනීමට ජීවිතාරක්ෂකයින් සමත් වී තිබෙනවා. රටතුළ උද්ගත වී ඇති දැඩි ආර්ථික අර්බුදයට එරෙහිව වෙනිසියුලානු බස් රථ රියදුරන් දෙවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කළා. ඒ හමුවේ ඊයේ දිනේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක් හැඳවා තිබූ එරට බස් රථ රියදුරන් කරකාස් අගනුවරට රැස්ව සියලු මහා මාර්ග අවහිර කර තිබූ අතර එමගින් අගනුවර ගමනාගමන කටයුතු සියල්ල බිඳ වැටි තිබූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. මැඩගස්කර් මුහුදු සීමාවේ තිබී පසුගිය සතියේදී සොයාගෙනුණු සැක කටයුතු ගුවන් යානා කොටස් අතුරුදන් වූ MH370 අවතරණ මලයාසියානු ගුවන් යානයේ බව මෙතෙක් තහවුරු වී නැතැයි ඕස්ට්‍රේලියාව පවසනවා. එසේම කළු පැහැ ගැන්වී ඇති අදාළ ගුවන් යානා කොටස් අතුරුදන් වූ MH370 යානයේ වුවද එම කොටස් කළු පැහැ ගැන්වී ඇත්තේ යානයේ හටගත් ගින්නක් නිසායයි නිගමනයකට එළඹිය නොහැකි බවද ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කළා. Facebook නිර්මාතෘ මාක් සකබර්ග් සහ ඔහුගේ බිරිඳ වන ප්‍රිසිලා චෑන්නික්ව ඇමරිකානු ඩොලර් බිලියන 3ක ආධාර මුදලක් රැස් කරමින් සිටිනවා. ලෝ පුරා පැතිර පවතින රෝග මෙම සියවස තුළදීම වැළැක්වීමේ අරමුණ පෙරදැරිව ඔවුන් දෙපළ මෙම අරමුදල එක් රැස් කරන බවයි විදෙස් වාර්තා පැවසුවේ.
එම විදේශ පුවත් සමගින් අදරණීයමිත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මෙලෙස නිමවටපත් වන්නේ හෙට සවස 6ට දවසේ සියලු පුවත් ප්‍රථමයෙන් ගෙනෙන්නට සූදානම්. සුබ රාත්‍රියක්.